ආයුබෝවන්, ඔබට සුබ දවසක් වේවා. අංක විද්‍යාවට අනුව ඔබේ ජීවන තතු දැනගන්න දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. දිනපතා මෙවැනි වීඩියෝ දාපු සැනින් ඔබ වෙතට ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. අංක විද්‍යාවට අනුව අංක 1 සිට 9 දක්වා සංඛ්‍යාවන්ට ඕනෑම ජන්මයක අයත් වෙනවා. උපන් වර්ෂය, මාසය, දිනය තනි අංකයට එකතු කරගත් විට දෛව අංකය එනවා. ඒ අනුව ඔබ දෛව අංකය අංක 1 නම් රවි ග්‍රහයාගේ පාලනයට අයත් වෙනවා. දැඩි ආත්ම ශක්තියෙන් යුතුව ක්‍රියා කරන අහංකාර ගති ඇති අයෙක්. ශරීර ශක්තිය තියෙනවා. නායකත්වයට පත්වීමේ වාග්ය පවතිනවා. පිරිස් පාලන කටයුතු වලට විශේෂ වශයෙන්ම නැඹුරු වෙනවා. අවංක භාවයෙන් යුක්ත වන අතර වැඩිහිටියන්ට ගෞරවාදරයට දක්වනවා. ඔබේ දෛව අංකය අංක 2 නම් සඳු ග්‍රහයාගේ පාලනයට අයත් වෙනවා. ගුණවත් භාවයෙන් හා කාරුණික භාවයෙන් යුක්ත වෙනවා. අදහස් වරින් වර වෙනස් කරන සුළු ස්වභාවයක්ද පවතිනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් වෙනස් වීම සහිත වෙනවා. අනුකම්පා සහගත භාවයෙන් යුක්ත වන හේයින් පරාර්ථකාමී ගති පැවතුම්ද ප්‍රදර්ශනය කරනවා. ගුප්ත කටයුතු කෙරෙහිද දැඩි විශ්වාසයක් පවතිනවා. ඔබේ දෛව අංකය අංක 3 නම් ගුරු ග්‍රහයාගේ බලපෑමට නතුවනවා. දැඩි ක්‍රියාශීලී භාවයකින් යුක්ත ඕනෑම ක්‍රියාවක් කිරීමට දක්ෂ වෙනවා. ආගමික අංශයට වැඩි නැඹුරුතාවයක් දක්වනවා. ස්වාධීන අදහස් භාජනය කරනවා. රැකියා ශාස්ත්‍රයේ උසස් මට්ටමකට පත්වීමේ වාග්ය පවතිනවා. මුදල් සම්බන්ධ කටයුතු වලදී දැඩි සුපරීක්ෂාකාරී භාවයකින් කටයුතු කරන නිසා ආර්ථික ප්‍රශ්න නම් ඇති වෙන්නේ නැහැ. ඔබේ දෛව අංකය අංක 4 නම් රාහු ග්‍රහයාගේ බලපෑමට නැඹුරු වෙනවා. උස් පහත් වන දිවි පෙවතා ගත කිරීමට ඉවහල් වෙනවා. ඒකමතක ස්වභාවයක්ද පෙන්눔 කරන අතරම පීඩිත පක්ෂය වෙනුවෙන් පිළිසරණ වීමටද කැමැත්තක් දක්වනවා. අවංක එඩිතර භාවයෙන් කටයුතු කරන අතරම දීනුවේ අභිප්‍රාය ඉතා තදින් පවතිනවා. රහස් සතුරු බලවේගයන්ද තමාට එල්ලවීමට ඇති ඉඩකඩ වැඩි. සැලසුම් සහගතව ක්‍රියා කිරීම නිසා දියුණුව ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඔබේ දෛව අංකය අංක 5 නම් බුද්ධ ග්‍රහයාගේ පාලනයට නතු වෙනවා. තීක්ෂණ බුද්ධියෙන් යුක්තව කටයුතු කරන නිදහස් අදහස් දරන ජන්මයක වෙනවා. ව්‍යාපාරික ශාස්ත්‍රයට සම්බන්ධවද දියුණුවක් ලැබීමට මෙවැන්නන්ට හැකි වෙනවා. පාලන කටයුතු වලටද දක්ෂතාවයක් ඇති නිසා මේ ඒ කටයුතු වලටද යෝග්‍ය වෙනවා. අනාගතය පිළිබඳ සැලසුම් සහගතව කටයුතු කිරීම නිසා සමාජයේ උසස් දියුණු තත්ත්වයකට පත්වීමේ වාග්ය පවා හිමි වෙනවා. ඔබේ දෛව අංකය අංක 6 නම් සිකුරු හිමි අංක 6ට අයත් උපන් ජන්මීන් ශෘංගාර රසයට බෙහෙවින්ම නැඹුරු වෙනවා. කලා ලැබි දිවි පෙවතකට ප්‍රිය කරනවා. නිදහස ඉතාමත් අගය කරනවා. සමාජ සේවා කටයුතු වලට නිරත වීමටද ෘචිකත්වයක් දක්වනවා. අන්‍යයන් වසඟ කර ගැනීමටද දක්ෂතාවයක් පවතිනවා. ඒ වගේම සිය සිතෙන් මත යුග දිවි ගමන ආරම්භ කිරීමටද ඉවහල් වෙනවා. ඔබේ දෛව අංකය අංක 7 නම් කේතු ග්‍රහයාගේ පාලනයට නතු වෙනවා. අවංක ඍජු ගති පැවතුම් පවතිනවා. දර්ශන ඥාන ශාස්ත්‍ර හැදෑරීමට ෘජුගතයක් දක්වනවා. අන්‍යයන්ගේ සිත් ඇදගැනීමෙහි සමත්වන අතරම සමාජයේහි ගෞරවාදරයට පාත්‍ර වීමටද ඉවහල් වෙනවා. ඒ වගේම සාධාරණ ලෙස ක්‍රියා කරන අතරම දේව විශ්වාසයේද තදින්ම බලපැවැත්වෙනවා. ඔබේ දෛව අංකය අංක 8 නම් ශනි ග්‍රහයාගේ පාලනයට නතු වෙනවා. ඕනෑම බාහිර දුර කාර්යයක් මැනවින් ඉෂ්ට කිරීමේ දක්ෂතාවය පවතිනවා. නීතිය දේශපාලනයට වගේ අංශ පිළිබඳව නැඹුරු වීමක් දක්වනවා. ආගමික කටයුතු වලටද කැපවීමක් දක්වනවා. අන්‍යයන්ගේ අදහස් උදහස් අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියා කිරීමටද දක්ෂතාවයක් පවතිනවා. ගුප්ත ධනය ලැබීමට පවා වාග්ය පවතිනවා. ඔබේ දෛව අංකය අංක 9 වන විට කුජ ග්‍රහයාගේ පාලනයට නතු වෙනවා. අවංක යුක්තිගරුක එඩිතර ඒ වගේම අන්‍යයන්ගේ බසට නොනමෙන ක්‍රියාශීලී අය වෙනවා. මනා පෞරුෂත්වයකින් යුක්තවන අතරම වාද විවාදවලට දක්ෂතාවයක් පෙන්눔 කරනවා. අන්‍යයන් අභිභවා නැගී සිටීමේ හැකියාව තියෙනවා. ෂණික තීරණ ගැනීම සඳහා සහ ඒ වගේම අත්නොමතික භාවය කරන කොටගෙන ආපදා අවස්ථාවන්ට මුහුණ පෑමට පවා සිදු වෙන්න පුළුවන්.